Hi guys, subha aluthavruddak veva kela wala hamotum ma prarthana karanawa. Mata chutak asani pela inne eka katahana me wage tiyenne. Itin adath wenada wage emude nagitala bed ekak haduwa hadala iwara wela. ඊටකට ඉතින් රූම් එක අතු ගෑවා. ඊයේ දවසේ පොඩ්ඩක් මොප් කරපු නිසා ඒකේ පොඩ ඩස්ට් එක වගේ තියෙනවා. ඒ ටික ආයතු ගාලා දැම්ම මේක මම්ම. මේ පාරේ තියෙන අවුරුදු රැකක් තියෙන හවසනේ අවුරුදු උදාව තියෙන්නේ 12න් පස්සේ තින් පොඩි වැඩ වගේක් තිබුණා. ඉතින් ඒ ටිකත් කරලා ඉවර වෙලා මේ රෙඩි වෙන්නේ අලුත් අවුරුදු රැකක් ටික කරන්න. අපිට වෙලා පොඩ්ඩක් වැරදිලා ටක් ගාලා අපේ අම්මි ගිහිල්ලා ලිපගිනි මෙලවීම චාරිත්‍රය කරා. මොකද අපි හිතපු වෙලාව නෙමෙයි ඊට කලින් තමයි තිබිලා තියෙන්නේ. හයුණට ටයිම් එකටම අම්මි ටක් ගාලා ගිහිල්ලා ඔක්කොම රෙඩි කරලා අම්මි අතින් ලිපගිනි මෙලවීම සිදු කරා. මේ වගේ තමයි ඉතින් මේ කරේ චුටි මුට්ටිය. අපේ ෆ්‍රෑන්ක් බය වෙලා ඉන්නේ මේ දවස් ටිකේ. මොකද මේ රතිඤ්ඤ වලට යා බයයි. ඉතින් එයා අපිත් එක්කම තමයි අවුරුදු සමරුවෙත්. ඉතින් මේ ඉතින් අපේ ගෙදර කේ මුට්ටිය උතුරලා යනවා ලස්සනට. ඔයාලගේ මේ වගේම උතුරන්න ඇති කියලා මම හිතනවා. හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ අවුරුද්දෙත් මගේ තියෙන ප්‍රාර්ථනාත් ගොඩක් තියෙනවා. මේවා ඉතින් එයා බය වෙලා රතිඤ්ඤ වලට අපි ගේන්නේ නැහැ ඇත්තටම රතිඤ්ඤ. මොකද මෙයා බය වෙන නිසා කලින් පාරවල ගෙනාවත් මල්ලිට මේ පාර ගේන්න දුන්නේ නැහැ. මම මේ රෙඩි කරන්නේ ආහාර අනුභවයට කැමේසය. ටග්ගල මේ ටික ලෑස්ති කරලා මමයි මල්ලි පල්ලෙහාට ගියා. තාමරයා මේසය අස්සේ ඉන්නේ. කලින් පාර වගේම තමයි ඉතින් අපේ ගෙදරනම් කැවිලි මුකුත්ම හැදුවේ නැහැ ඇත්තරම. කැවිලි හදන්න තරම් අපිට වෙලාවක් නැහැ. අපේ අම්මිත් බිසි මාත් ඒ වගේ ඉතින් මම නම් හදන්න දන්නෙත් නැහැ. එහෙම ලොකට අවුරුදු කැවිලි අනික් කෑම නම් දන්නවා. අම්මි වුණත් ඒ ගැන ලොකුවටම දන්නේ නැහැ. ඉතින් අපි ඒක නිසා ඕඩ එකක් දීලා මේ ටික ඔක්කොම ගත්තා. ඉතින් මේ තියෙන්නේ අපි ඕඩ කරගත්ත ටික. මේකට තව දේවල් අඩුනා. මේ කිරිපත් එහෙම මේ ඉතින් මම වයමාව ඉතින් දන්නවනේ කොහොමද අපි මල්ලියල් සරමක් කරනවා. නිකන් අමුතු විදිහට රවුලත් කපලා නිකන් සරමක් කරනවා ඊළඟකගේ. මේ තියෙන්නේ අපේ අම්මි හදපු කිරිපත් එක. අපේ අම්මි කිරිපත් එක තමයි මම මේ ලෝක කාලා තියෙන රසම කිරිපත් එක. හොඳට කිරි දාලා හදනවා. මම ඉතින් ඒක ලස්සනට කැපුවා. ලස්සනට කිව්වට ඉතින් අර ඉස්සර නම් ගානට කපුණා දැන් නම් ඉතින් එහෙම නෑ. දැන් ඉතින් ඔක්කොම හරි. මේ තියෙන්නේ අපේ කැවිලි මේසය. මේකේ අයිටම්ස් ගොඩක් තියෙනවා. ඉතින් ගොඩාක් වත් නෙවෙයි ඉතින් තියෙනවා ටිකක්. මම හිතන්නේ ඕඩර් කරන ඔක්කොම දේවල් ටික මේකෙත් තියෙනවා.
අපි ෆ්‍රෑන්ක් එළියට ගිහිල්ලා දැන් යාර ෆොටෝ එකක් ගන්න එන්න කිව්වා. එයා එන්න එයා දුවනවා. දැන් ඉතින් අපි යන්නේ ඊළඟ චාරිත්‍ර ටික සිදු කරන්න. ඊළඟට වැඩ ඇල්ලීම. ඉතින් මගේ සබ්ජෙක්ට් එක මේකේ. ඉතින් මම වැඩ අල්ල පිළිතරමේ තියන්නේ. ඊළඟට අපි මල්ලි වැඩ අල්ලන විදිය බලන්න යම්. මෙයා මේ කල්පනා කරන්නේ යා මොනවද මේ කරන්න ඕනේ කියලා. දැන් යා මුකුත් කරේ නැහැ. දැන් අපි දෙන්නම් පල්ලේ හරි ගියා. ඊළඟට ඉතින් අම්මි අප්පච්චි ගනුදෙනු කිරීමේ චාරිත්‍රය සිදු කරා. ඊළඟට ඉතින් ආහාර අනුභවය. ඉස්සෙල්ලාම අප්පච්චි අම්මිට කවලා, ඊට පස්සේ අම්මි අප්පච්චිට කැව්වා, ඊට පස්සේ ඉතින් අම්මි අපිටත් කැව්වා. අපි ආහාර අනුභවයේ දිහා මෙයත් බලාගෙන ඉන්නේ. ඉතින් මෙයාටත් අප්පච්චි කැව්වා. මේ තියන්නේ අපේ කැවිලි මේසය. දැන් ඉතින් අපි හැමෝම ඉතින් අද දවසේ අවසන් චාරිත්‍රයේ විදිහට ආහාර අනුභවයේ සිදු කරනවා. මම හිතනවා මේක හරිම පොඩි වීඩියෝ එකක්. ඔයාලා මේකත් එන්ජොයි කරලා ඇති කියලා. ඉතින් මාව තාමත් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.